දවසවලට ස්කෝලර්ලා ගෙදර එන්නත් ගොඩක් පරක් වෙන පහ හය වෙනවා මේ ඇල ගැලුවාම ප්‍රදේශයේ මෙමෙ මිනිසුන්ගේ සිහිනයේ සැබෑ කිරීම මගේ සිහිනයේ සැබෑ වීම විදිහට මම දක්වනවා ස්කෝලර්ලා ගොඩක් අමාරුවෙන් තමයි ඒ ගොඩට එන්නේ සපත්තු ගලවලා එන්න ඕනි ආයෙත් යනකොට දාගෙන යන්න ඕනි මේ ජීවත් වන්නේ කෑගල්ල වැල්දිණිය ගමේ දුෂ්කරතා මැද කෑගල්ල වල්දිනිය ගමට අද ගම්මැද්ද පැමිණියා. ඒ මේ ගමේ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතාව වෙනුවෙන් පාලමක් හදන්න. පාලමක් නැතිවීම නිසා රබර් කර්මාන්තයෙන් යැපෙන ගමේ බොහෝ දෙනා මුහුණ දෙන දුෂ්කරතා එමටයි. සමහර දවස්වල ඉස්කෝලේල්ලා ගෙදරින්නත් ගොඩක් පරක් වෙන පහ හය වෙනවා මේ ඇල ගැලුවාම ඉතින් ඒ දවස්වලට තාත්තලා එකතු වෙලා කඹ දාලා තමයි අපිව ගොට්ට ගන්නේ. වර්ෂා කාලයේදී ගම්මු ගමට කොටු වෙන්නේ ඇලේ ජල මට්ටම ඉහළ යාම නිසායි. මේ හේතුවෙන් ළමුන්ට අධ්‍යාපනය පවා අහිමි වෙනවා. මෙයට තිබෙන එකම ස්ථිර විසඳුම පාලමක් නිසා. අද ගම්මැද්දෙන් ඒ සඳහා මුල්ගල් තැබුණා. මීට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ කුෂ්ලානි අමරසූර්ය මහත්මියයි. කෑගල්ල වැල්දෙණිය වත්තේ දරුවන්ගේ නැටුම් ගැවුම් වලින් අද දවස වර්ණවත් වුණේ බොහෝ දිනකට අලුත් බලාපොරොත්තු කරමින්. අද අපිට බොහොමත්ම සතුටුදායක දවසක්. මේක පුංචි පාලමක් වෙන්න පුළුවන්. හයිවේ එකක් නෙමෙයි. මහා මාර්ගයක් නැත්නම් ගංගාවක් කරහා විහිදෙන පාලමක් නෙමෙයි. පුංචි වත්තක පුංචි පාලමක්. ඒ වුණාට අපි සිහින දකිනවා. අපි ආසයි ලස්සන සිහින දකින්න අනාගතය ගැන. මේ ලෝකේ වෙනස් කරේ සාමාන්‍ය මිනිස්සු. ප්‍රබුන් නෙමෙයි. අපිව බෙදන්න හදයි, අපේ සිහින තහනම් කරන්න හදයි. ඒක වෙන්න ඉඩ තියන්න එපා. මේ ප්‍රදේශයේ මෙම මිනිසුන්ගේ සිහිනයේ සැබෑ කිරීම මගේ සිහිනයේ සැබෑ වීම විදිහට මම දක්වනවා. මගේත් සිහිනයක් මේක මේ ඉෂ්ට වීම. ඒට මම ඇත්තටම අපේ ආගම අනුකූලව ඔබතුමන්ලට පින් සිද්ධ වෙනවා මේ කරපු කාර්යයට. 11 මාර්ට් මං ගියා කෝල් කරා ඉස්කෝලෙන් ළමයි ටික ගෙනියන්න එන්න වහිනවා කියලා. ගිහිල්ලා එනකොට මෙතන වතුර දාලා ඉවරයි. ළමයි ටික කොහොම මං ඇලින් එහා පැත්තේ තියාගෙන ඉඳලා පැය 3ක් තියාගෙන ඉඳලා වතුර බහි කියලා. ඒ වුණාට බැස්සේ නැහැ. ඊට පස්සේ 5යි වෙලාව ඒත් වතුර බැස්සේ නැහැ. මොකද කරේ තාත්තලා ටික එකතු වෙලා මෙතන රඹුටන් ගහටයි ලයිට් කණුවටයි ලණු ගැට ගැහුවා. ලණු ගැට ගාලා එක්කෙනාට එක්කෙනා ලණුවේ එල්ලිලා ඇල මැද ඉඳ එක එක ළමයාව ඇලෙන් මෙහාට ගත්තා. ඇත්තටම මම පාඩ වුණත් මෙවා වුණත් නැතත් මම හරියට සතුටු වෙනවා. මේ අවස්ථාවට දියෝගම දෙමළ මහාවිද්‍යාලයේ විදුහල්පති රවිචන්ද්‍රන් මහතා, හත්නාගල දෙමළ මහාවිද්‍යාලයේ විදුහල්පති මූර්ති මහතා සහ ඇහැලියගොඩ ප්‍රජා පොලිස් ස්ථානාධිපති අතුකල මහතා මෙන්ම ශ්‍රී නාගබෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දන්දෙනියේ සමිතානන්ද හිමියන් මෙන්ම දෙහිඔවිට බාලවිඝ්න විනායකර කෝවිලේ සිවධර්ම කුලරාජා කුලකෘතුම ඇතුළු පිරිසක් එක් වුණා. ඉතාම ඉක්මනින් ගමේ හැමෝටම අලුත් පාලමකින් එගොඩත් මෙගොඩත් යන්න පුළුවන් වේවි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ